සමඟ එකතු වෙනවා කියලා දෙනවා. මම තමයි සාදරයෙන් පිළිගන්නවා. ඔයාලම එකතු වෙලා මගේ ජාවා සීරීස් එකේ 29 වෙනි වීඩියෝ එකත් එක්ක මේ තියෙන අපි අන්තිම කතා කරේ 2D arrays ගැන. ඒකෙදි මේ තියෙන 28 වෙනි වීඩියෝ එකෙදි අපි කරපු එක. ඒකෙදි අපි කරේ array එකක් හදලා ඒකට අපි අගයන් දීලා ඒක print කරා. කොහොමද කියලා print කරන විදියත් කියලා දුන්නු මේ තියෙන එකේ කරපු එක. මේ print වෙලා ඉවර තියෙනවා. එතකොට අපි මතක කරේ 2D array ගැන මොකක් කියන්නේ මොකද්ද කියලා කරා. ඊළඟට ඒක data දාන්න පුළුවන් ක්‍රම දෙක කතා කරා. පළවෙනි ක්‍රමය කතා කරා. මේ දෙවෙනි ක්‍රමය මේ තියෙන. අද කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අපි array දෙකක් එකතු කරන්න හදන්නේ. array දෙක එකතු කරනකොට අපි ඔය න්‍යාස එකතු කරන ඕනේ. න්‍යාස එකතු කරන විදිහට තමයි array දෙක එකතු කරන්නේ. කියන්නේ දැන් අපි හිතමු මෙතන මේ පළවෙනි array එක. තව array එකක් තියෙනවා. එතකොට මේ පළවෙනි index එකත් එක්ක පළවෙනි සංඛ්‍යාව මේක ඒ සංඛ්‍යාවත් එක්ක ඊළඟ සංඛ්‍යාව එකතු කරන්න ඕනේ. ඊළඟ array එකේ තියෙන සංඛ්‍යාව එකතු කරනවා. එතකොට ඒකට කෝඩ් එක ලියන්න තමයි අද හදන්නේ. ඒක බලමු කොහොමද කරන්නේ කියලා. මුලින්ම අපි කරන්න ඕන දැන් මෙතන එක array එකක් තියෙනවා. මේක array 1 කියලා මම දා ගන්නවා. තව ඒ විදිහට array එකක් හදා ගන්න ඕන. array දෙක එකතු කරන්න හදන්නේ. එතකොට එක මම හදා ගන්නම් array 2 කියලා. ඔන්න එකට අපි data දා ගන්න ඕන. අපි එකත් rows දෙකක් හදාගමු. අපිට මේ දැන් ඔයාලා හිතන වැරදි හිතන්න අපිට rows දෙකක් නෙවෙයි rows අපිට කැමති ගන්න මෙතන හදන්න පුළුවන්. අපිට rows තුනක් ඕන නම් මෙතන මේ වගේ සංවරණ තුනක් දාන්න. දැන් මේ දෙකක් දාන්නේ rows දෙකකින් හදා ගන්න. දැන් අපි ඒක කරන්න හදන්නේ දෙකේ තුනේ න්‍යාසයක් නිසා අපි මෙතනත් එකතු කරමු. මෙතන හදමු දෙකේ තුනේ න්‍යාසයක්. ඒතර අපි ඒ දෙක එකතු කර ගන්න පුළුවන්. අපි මෙතන අගයන් දෙමු 5 6 5, 6, 7. එතන ගන්න දෙමු 9 8 2. ඔන්න array දෙක හදලා ඉවරයි. ඊට පස්සේදී අපිට වෙන්න ඕන මොකද්ද? මේකේ පළවෙනි සංඛ්‍යාවට මේකේ පළවෙනි සංඛ්‍යාව එකතු වෙනවා. ඊළඟට දෙවෙනි සංඛ්‍යාවට දෙවෙනි සංඛ්‍යාව එකතු වෙනවා. එහෙමද වෙන්නේ? එතකොට අපි ඒකට මුලින්ම හදා ගන්න ඕන integer ని variable එකක් sum කියලා. sum කියන variable එක හදාගත්තා. ඊට පස්සේ අපි තව එකක් හදා ගන්න ඕන array එකක් හදා ගන්න තව array එකක්. ඒ මොකටද? ඒකතු කරලා අපි දාන්න ඉබේ. ඒකතු කරලා දාන්න ඕන තව array එකට. ඒක මම array sum කියලා හදා ගන්නවා. array sum සමානයි. එතකොට මේකට අගයක් දෙන්න වෙනවා new int 2 3. ඔන්න sum array එකත් අපි හදලා ඉවරයි. එතකොට වෙන්න ඕන මේ දෙක එකතු කරලා මේ array එකේ පළවෙනි එකට දාගන්න ඕන. එතකොට වෙන්න ඕන මම පොලූප් එකක් දාන්න. int i සමානයි බිංදුවේ ඉඳන් i සමානයි බිංදුවේ ඉඳන් i කුඩා i ද රෝස් ගන්න පෙන්නන්නේ. රෝස් කැතිද? දෙකයි. ඒ කියන්නේ i ට වැඩි වෙන පුළුවන් බිංදුව 1 2 දක්වා 1 දක්වා වැඩි වෙන පුළුවන් 2 මෙතන දානවා. i++ පළවෙනි පොළොව පිළිගුවා. මේක මෙතනින් වෙන්නේ අපි රෝස් ගන්න. ඊළඟට කොලම් ගන්න පෙන්වන්න ඕන.
ඒකට අපි පෝ ලූප් එකක් ලියනවා. පෝ int x සමාන බිංදුවේ ඉඳලා කුඩායි. මෙතන කොලම්ස් කීයද තියෙද? තුනක් තියෙනවා. කියන්නේ බිංදුව 1 2 දෙක දක්වා වැඩින්න පුළුවන්. කියන්නේ x කුඩායි 3 ++. ඔන්න nested loop එක ලියලා ඉවරයි. එතකොට අපිට වෙන්න ඕන මුලින්ම දැන් array sum එකට දාගත්තා නම් හරි. array sum වල i, i වල h. එතකොට බලන්න මේක සමාන කරනවා මම array 1 වල i h plus array 2 array 2 වල i h. ඔහොම ලියන්නත් පුළුවන්. හරිද? නැත්තම් මේක ලියන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. මෙතන integer වලින් sum කියලා variable එකක් හදාගත්තනේ. sum සමාන බිංදුව කියලා න variable එකක් හදාගත්තනේ. ඒකට ඕන නම් කරන්න පුළුවන්. sum සමාන කරනවා මෙන්න මේකට. හරිද? සම් එක සමාන කරා ඔකට ඊළඟට array sum එකට මේ sum එක දාගත්තා. ඔහොම කරන්නත් පුළුවන්. එක වෙලෙන් කරන්නත් පුළුවන්, වෙල් දෙකට කරන්නත් පුළුවන්. දෙකම හරි. එතකොට කරේ මොකද්ද? බලමුද වෙන එකට i සමාන බිංදුවයි මුලින්ම. ඊළඟට h සමාන බිංදුවයි. බිංදුවේ බිංදුවට බිංදුවේ බිංදුව එකතු වෙන කියන්නේ array 1 වල බිංදුවේ බිංදුව කියන්නේ 1ට 5 එකතු වෙනවා sum එක සමාන වෙනවා. හරිද? ඒක සමාන කරනවා array sum වලයි. මම මෙතන පොඩ්ඩක් sum එක print කරලා බලන්න හරියට එනවද කියලා. system.out.println print දෙන්නම්ම. බලමු sum එක හරියට එයිද කියලා. sum මුලින්ම යන උතර 6. 6 ඊළඟට 2 6යි 8යි 7යි 3 10යි හරිනේ. 9 4 13යි 8යි 5යි 13යි 6යි 2යි 8යි. එතකොට සම් එක හරි. මොන මං array එකට දාගත්තනේ දැන්. ඊට පස්සේ දෙවෙන්න ඕන array එක print කරගන්න ඕන. array sum එක දැන් print කර ගන්න ඕන මට. මට ඒක print කර ගන්න පුළුවන් මෙහෙම. ඕන නම් මේක මෙතනින් නවත්තලා තව for loop එකකට දාලා ලියන්නත් පුළුවන්. තව nested loop එකකට දාලා ලියන්න පුළුවන්. අපි කලින් array එක print කරා වගේ. ඒ කියන්නේ කලින් අපි array එක print කරේ. දැන් array sum කියන එක මේ විදිහටම හදලා ඉවරයි දැන්. array sum කියන එක මේ විදිහටම දැන් ලියලා ඉවරයි. ඒ කියන්නේ මෙතනදී for loop එක ඉවර වුණාත් එක්ක මේ විදිහටම array එක හැදලා ඉවරයි. ඊට පස්සේ තව ලූප් දෙකක් දාලා අපි අර මුලින් array එකක් print කරා වගේ print කර ගන්න පුළුවන්. එහෙම නැතුව මෙතනම මේ මේ ලූප් එක ඇතුළතදී අපිට මේ array එක print කර ගන්න පුළුවන්. ඒක දැන් මම කියලා දෙන්නම් කොහොමද කියලා. ඒකට system.out.print ඔන්න මම array sum එක print කර ගන්න හදන්නේ. array sum වල මට print වෙන්න ඕන i h.
ඔක ප්ලස් ඔන්න මෙතන මම print කරන්න කියලා දැම්ම. ඊට පස්සේ මෙතන මේ සංඛ්‍යා දෙක අතර පරතරය මෙතනින් තියුවා. ඊට පස්සේදී ඔය පළවෙනි for loop එක අවසන් වෙනවත් එක්කම මෙතන මම ඊළඟ line එකට යන්නේ කියලා කියනවා. New line එකට යනවා system dot system dot out dot println. New line එකට යන්න. මොකද දැන්? දැන් බලමු code එක run කරලා. හරිනේ. ඔන්න ඇවිල්ලා තියෙනවා මේ අපේ sum array එක. එකතු කරපු array එක ඇවිල්ලා තියෙනවා. අපිට ඕනනම් මෙතන ලියන්න පුළුවන්. System.out.println එකක් දාලා ලියන්න පුළුවන්. System.out.out.println. Your sum array is kill. Dala. ඔය විදිහට print කරගන්න පුළුවන් array එකේ එකතුව. හරි. ඊට පස්සේ දැන් මම කියලා දුන්නේ එකතු කරන විදිය array දෙක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක අඩු කරන්න පුළුවන්. ඒ විදිහට තව දේවල් කරන්න පුළුවන්. අපි බලමු ඊළඟට මේ මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම්. අපි දැන් array එකට දත්ත user ගෙන් අරගෙන මේ කොහොමද array එක හදාගන්නේ කියලා ඊළඟ වීඩියෝ එකදී කියලා දෙන්නම්. ඊළඟ වීඩියෝ වලදී. හරි, එහෙනම් මෙතන මේ වීඩියෝ එක ඉවර වෙනවා. බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. තාත් මේ වගේ අලුත් දේවල් දැනගන්න අවශ්‍ය නම් මගේ YouTube channel එක ChamiViews subscribe කරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.